සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ සම්මේලනය විදිහට අපිට නැවත වතාවක් මෙරටේ මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලන්න සිද්ධ වෙනවා, කනගාටුව ප්‍රකාශ කරන්නට සිද්ධ වෙනවා. අපි හෙට උදේ 8ට නැවත සංකේත වර්ජනයක් ආරම්භ කරනවා. ඒ සංකේත වර්ජනය පැය 48ක් පුරාවට ක්‍රියාත්මක වෙනවා. මේ පැය 48 තුළ අපි රෝහල් 11ක සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වා ගන්නවා. සියලු ළමා රෝහල්, සියලු මාතෘ රෝහල්, එවැගේම පිළිකා රෝහල්, වකුගඩු රෝහල් මේ වර්ජනයට සහභාගී වෙන්නේ නැහැ. එවැගේම මධ්‍යම ලේ බැංකුව වගේම වකුගඩු රෝහල් ආශ්‍රිත සේවාවන් අපි සපයනවා. ඊට අමතරව NIID ජාතික බෝ වන රෝග ආයතනය අපි වර්ජනයට කැඳවලා නැහැ. විශේෂ ඉල්ලීමක් අපෙන් කරලා තියෙනවා, විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය මානසික රෝගීන් සඳහා මේ වර්ජනය යම් ප්‍රමාණයකට බලපානවා, ඒ නිසා වර්ජන කරන්න එපා කියලා. අපි ඉතාම මැදිහත්ව ඒ සම්බන්ධයෙන් අපේ විධායක සභාවේ කතා කරලා අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයේත් කටයුතු සම්පූර්ණයෙන්ම පවත්වාගෙන යන්න. ඊට අමතරව හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවන් අපි රට පුරා රෝහල්වල පවත්වනවා. ඉතින් අපි තා පැහැදිලිව කියනවා, මේ වෙලාවේ අපිට රෝගීන්ව පීඩාවට පත් කරලා ඒ රෝගීන්ට පත් වෙන පීඩාව ආණ්ඩුවේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පීඩාවක් බවට පරිවර්තනය කරලා ඉල්ලීම් ජයග්‍රහණය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම එහෙම හැකියාවකුත් නැහැ. මොකද අපි හොඳටම දන්නවා අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය රෝගීන්ගේ පීඩාව සෙල්ලමක් කරගන්නවා මිස, ඒක ආදායම් මාර්ගයක් කරගන්නවා මිස, ඒක කොමිස් උල්පතක් කරගන්නවා මිස, ඒක මාධ්‍ය වල හදාගන්නා වැඩසටහන් වලට පාවිච්චි කරනවා මිස, රෝගියාව කොච්චර ප්‍රමාණයකට අපි පීඩාවට පත් කරත් ඒකෙන් සතුටට පත්වීම හැර සෞඛ්‍ය අමාත්‍යාංශයට අබමල් රේණුවකවත් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි සෞඛ්‍ය වෘත්තිවේදීන් විදිහට එක පැත්තකින් රෝගීන්ගේ වගකීම දරමින් අනිත් පැත්තෙන් වැඩ වර්ජනය කරමින් රෝගීන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරමින් අනිත් පැත්තෙන් දීර්ඝකාලීනව මේ සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාව වෙනුවෙන් මේ අරගල වල යෙදිලා ඉන්නවා. ඒ නිසා අපි මේ රටේ මහජනතාවට කියනවා හෙට දවසේ මේ සේවාවන් ලබා ගැනීමට පැමිණිලා මේක දැනුම් දුන්නේ නැහැ කියන එක, එහෙම නැත්නම් දන්නේ නැහැ කියන එක, අපි ත්‍රිවිල් වල ආවා කියන එක, මෙච්චර මුදලක් වියදම් වුණා කියන එක කියන්න එපා. හෙට මේ සේවාවන් ලබා ගන්න රෝහල් වලට එන්නේ නැතුව ඉන්න පුළුවන් නම් උපරිමයෙන් ඒක කරන්න. මොකද අපි දැක්ක හැම වෙලාවෙම මාධ්‍ය මගින් කියනවා රෝගීන් මේක පිළිබඳව දැනුවත් නැහැ කියලා. එතකොට මේ දැනුවත් නැතිවීමේ වගකීම වෘත්ති සමිති විදිහට අපිට බාර ගන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ වගකීම තමයි අපි වෘත්ති සමිතියක් විදිහට වර්ජනය කරනවා කියලා දින 14කට කලින් දැනුම් දීලා තියෙනවා. ඊට පස්සේ අවස්ථා 3කදී සෞඛ්‍ය ලේකම්වරයාට ලිපිත දැනුම් දීලා තියෙනවා. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ වගකීමක් තමයි මේ රටේ මහජනතාවට සුදුසු වැඩපිළිවෙලක් හදන එක සහ ඒක දැනුම් දීම. එතකොට ඒක කරේ නැත්නම් ඒ පැහැර හැරීම සිද්ධ වෙන්නේ සෞඛ්‍ය බලධාරීන් නැති. හැබැයි අපි අපේ සේවාවන් ඒ ආකාරයෙන් පවත්වා ගන්නා අතර මේ මහජනතාවගේ පීඩාව විකුණං කරන මේ වැඩපිළිවෙලටත් අපි විරුද්ධව කටයුතු කරනවා. මොකද අපි හොඳාකාරම දන්නවා පහුගිය දින 14ක කාලය නිවැරදිව පාවිච්චි කරා නම් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වර්ධනය වළක්වා ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට හොඳටම තිබ්බා.